උදේ කොළඹ නගරේ පුරා අපි දැක්ක පෝස්ටරයක් ඇලවිලා තිබෙනවා රටම නිදොස් කොට නිදහස් කියලා. අපි කියන්න කැමති විශේෂයෙන්ම ජනතා අධිකරණයේ ගෝඨාභය රාජපක්ෂ විනිශ්චයට භාජනය වෙන්නේ නොවැම්බර් 16 වෙනිදා. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වෙන්න පුළුවන්. එදාට මේ රටේ ජනතාව එතුමා සම්බන්ධයෙන් විනිශ්චයක් ලබා දෙයි. මොකද රටම නිදොස් කොට නිදහස් කියලා ඒ කොළඹ නගරේ පුරා අලවල තියෙන පෝස්ටරේ මං හිතන්නේ රට පුරාම අලවල ඇති. එතුමාගේ කාලයේ තමයි මේ රට සිරගත වුණේ. මේ රටේ මාධ්‍ය නිදහස සිරගත වුණා. මේ රටේ මාධ්‍යවේදීන්ට රට අතහැරලා යන්න සිද්ධ වුණා. ඒ වගේම මාධ්‍යවේදීන්ට අතපය කඩා ගන්න සිද්ධ වුණා. ඇතැම් මාධ්‍යවේදීන්ට තමන්ගේ ජීවිතේම වඳි ගෙවන්න සිද්ධ වුණා. අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ අද අපිට පේනවා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට වඩා අධිකරණයේ නඩු භාණ්ඩයක් බවට ඔහුව පත් වෙලා තියෙනවා. ඉතින් අධිකරණයෙන් මේ ක්‍රියාදාමයේ ඉස්සරහට යයි. හැබැයි අපි කියන්න ඕන ජනතාවගේ හෘද සාක්ෂිය දන්නෝ ජනතාවගේ පරමාධිපත්‍ය තුල ඒ වගේම ජනතාවගේ අධිකරණයේ තුල එතුමට මූණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒ සඳහා තමයි එතුමත් එක්ක අද මේ පිටියට අවතීර්ණ වෙලා තියෙන්නේ. මේ සටනේ ඉතාම තියුණු සටනක්. අපි මේ සටනේ ජය ගන්නවා කියන එක ඉතා පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්න ඕන. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ඉතාම දක්ෂ කළමනාකරුවෙක් කියනවා. කාර්යක්ෂම නිලධාරියෙක් කියලා කියනවා. වගකීම් ඉටු කරපු නිලධාරියෙක් කියලා කියනවා. දැන් එතුමා යැත්තේ තිබුණු ආයතන මොනවද? එතුමා ආරක්ෂක ලේකම් විදියට මේ රටේ අපේ ත්‍රිවිධ හමුදාවම තිබිච්චේ අභිමානයේ ගෞරවය විනාශ කළා. හලමුෙම්ම යුද්ධයම මෙහෙවපු හමුදා මූලස්ථානයේ අක්කර 8මාරා මේ ගෝල්ෆේස් පිටණිය ඉදිරිපිට තියෙන SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ පිළිරුවත් එක්ක පිටුපසෙ තිබිච්ච යුද්ධය මෙහෙවපු හමුදා මූලස්ථානයේ යුද්ධය ඉවර කරලා අවුරුද්දක් යන්න කලින් අක්කර 8මාරා සින්නක්කර විකුණා. දැන් ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ අපේ ශ්‍රී ලංකා යුද හමුදාවට කරපු පළමුවෙනි සේවය. ඒක ඇතුලේ හිටපු අපේ හමුදා අනුකණ්ඩ වලට ඊට පස්සේ මොකද වුනේ? කොළඹ නගරේ තැනින් තැන ගොඩනැගිලි වල අදත් ඒ කට්ටියට වැඩ කටයුතු කරගෙන යන්න සිදු වෙලා තියෙනවා. හමුදා මූලස්ථානයක් ඉදිකරනවා කියලා කිව්වා තලවතු කොට. නමුත් ඒක තවමත් ඉදි කරලා අවසන් කරන්න බැරි මූලස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එතනින් අපේ යුද හමුදාව අභිමානයේ ගෞරවය නාස්ති කරා, විනාශ කරා, කාබාසිනිය කරා, කම්මුතු කරා. ඒකයි කරේ. ඊළඟට මිහින් ලංකා ආයතනයේ හිටිය අධ්‍යක්ෂකවරයෙක් විදිය ගොඩගත්තද? හැදුවද? ඒක නිසා මේ ගෝඨාභය රාජපක්ෂ මහා වීරයෙක් ගැලවුම්කාරයෙක් කියලා අද කිව්වට එතුමාගේ සංවර්ධන ක්‍රියාන්විතයේ අතීතයේ දෙස නැවත හැරී බලන්න. අපේ අවුරුදු 4මාර කාණ්ඩුව ඇතුලේ මේ රටේ එකම පුරවැසියෙකුට හෝ තුවක්කුවක් පත්තු වෙලා නැහැ. එකම දේශපාලන ඝාතනයක්වත් සිද්ධ වෙලා නැහැ. පුළුවන් නම් කියන්න. සිය ගණන පෙළපාලි උද්ඝෝෂණ විරෝධතා වැඩ වර්ජන මේ රටේ සිදු වුණා. කවුරු හරි පැහැරගෙන ගිහිල්ලා තියෙනවද? කාට හරි වෙඩි තියලා තියෙනවද? අරගෙන බලන්න. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලන සමය තුල එතුමා ආරක්ෂක ලේකම් වරයා විදියට කටයුතු කරපු කාලේදී සිදුවෙච්ච ඝාතන ප්‍රමාණය අරගෙන බලන්න. රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට කොහොමද ප්‍රතිචාර දැක්? හලාවත දීවරේන්ට කොහොමද ප්‍රතිචාර දැක්? ඒ වගේම තමයි කටුනායක නිදහස් වෙළඳ කලාපේ ඒ උද්ඝෝෂණයට වෙඩි තියලා මොකද සිද්ධ වුනේ? මේ විදියට අපිට මේ ලයිස්තුව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා මේ කවුරුවක්වත් මේ රටේ ජනතාව මැරලා ඉපදිලා නැහැ. අපේ ආණ්ඩුව යටතේ අපිට මේවා නිසි පරිදි විමර්ශනය කරගන්න බැරි වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. රාජපක්ෂවරු කරපු ඒ අපරාධ පිළිබඳ, ඔවුන්ගේ අනන්‍යතාවයන් පිළිබඳ, ඔවුන්ගේ හැඳුනුම්පත් පිළිබඳ, ඔවුන්ගේ පාස්පෝර්ට් පිළිබඳ, ඔවුන් කරපු වංචා දූෂණ අපරාධ පිළිබඳ ගිහිල්ලා නඩු පවරන්න කතා කරන්න පුළුවන් නිදහස් පරිසරයක් ඇති වෙලා තියෙනවා. හැබැයි එදා එහෙම කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණේ එදා කොහොමද අගවිනිසුරුතුමියට සැලකුවේ කියන එක අර එතුමිය කියන්න පසුගිය දවසේ පොතක් එලි දැක්කුවා. අන්නේ පොතේ සම්පූර්ණ කතාව තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක මැතිනියට කොහොමද එදා මේ අය සැලකුවේ කියන එක. ඒ නිසා අපි සතුටුයි අද මේ අය අද ඇවිල්ලා අධිකරණයට චරිත සහතික නිකුත් කරන. අනේ මේ අධිකරණය හරි ස්වාධීනයි කියලා. තමන්ට වාසිදායක තීන්දු දෙන හැම විටම මේ රටේ අධිකරණය ස්වාධීනයි. තමන්ට අවාසිදායක තීන්දු දෙන හැම විටම මේ අධිකරණය පක්ෂපාතී. එහෙම නැත්නම් දේශපාලන පළගැනීම් වලට ලක් කරනවා කියලා කියන. ඒක නිසා ඒ අයගේ කටින්මාද මුින්මාද පිට වෙලා තියෙනවා. මේ අධිකරණය හරි ෂෝක්, හරි ස්වාධීනයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. අපි කියන්නේ මෙන්න මේක තමයි අපි මේ රටේ ඇති කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, පොලිසියේ ස්වාධීනත්වය, මෙතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය, මේ හැම තැනකටම ඒ නිදහස ලැබිලා තියෙනවා. අපිට කිසිදු බියක් නැහැ. අපි මේ නඩු දාලා එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් එතුමගේ ගමන අපිට අවහිර කරන්න උවමනාවක් නැහැ. අපි කැමතියි එතුමත් එක්ක මේ ජනාධිපති වර්ණ සටනේ
මේ ජනාධිපති වර්ණ පිටියේ මේ සටන ජය ගන්න අපි සූදානම් ඒ සඳහා අපි තරඟයට අවතීර්ණ වෙලා තියෙනවා අපිට ඔය කිසිදු ආකාරයේ අභියෝගයක් නැහැ කියන එක